සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ටෙක්නිකල් YouTube channel එකට තවත් වීඩියෝ එකකින්. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ cloud storage website එකක් වෙන MediaFire website එක ගැන. ඉතින් cloud storage කියලා කියන්නේ අපි digital විදියට data upload කිරීම තමයි cloud storage කියලා කියන්නේ. ඉතින් මේ cloud storage කරන්න පුළුවන් website ලෝකේ දැනට මේ cloud storage කරන්න පුළුවන් website ගණනාවක් තියෙනවා. ඉතින් මේ අතරින් ප්‍රධාන වෙනවා මෙගා ඒ වගේම Google Drive සහ MediaFire. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේකෙත් මම තුන්වෙනියට කිව්ව MediaFire කියන cloud storage website එක ගැන. ඉතින් MediaFire එකේදී අපිට account එකක් create කරනකොට GB 10ක් දෙනවා 10 GB දෙනවා. ඉතින් අපිට ඒක boost කරගන්න පුළුවන් nominee සහ මුදල් ගෙවලා. ඉතින් මම nominee කරන විදියකුත් කියලා දෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද මේ MediaFire website එකේ account එකක් create කරගන්නේ වගේම කොහොමද මේකට file එකක් upload කරගන්නේ වගේම කොහොමද මේකෙන් file එකක් download කරන්නේ කියලා වගේ දේවල් ටිකක් මම මේ video එකෙන් කියලා දෙනවා. ඉතින් video එකට යන කලින් මතක් කරන්න තියෙන්නේ ඔච්චරයි. ඉතින් වෙනද කියනවා වගේම මේ video එකට ප්‍රයෝජනවත් වෙනවා නම් දිගටම video එකත් එක්කතු වෙලා ඉන්න. ඒ වගේම මේ වගේ videos තවදුරටත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න bell notification all කරපු පුළුවන් වාට මම video එකක් දාමුකවන් notification එකක් වෙන විදිහට හදා ගන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම දිනුවා. හරි ඉතින් ඔයාලට පුළුවන් web browser එක open කරගෙන search bar එකේ හෝ address bar එකේ MediaFire කියලා search කරන්න හෝ එහෙම නැත්නම් description area එකේ තියෙන link එක කොපි කරලා paste කරන්න පුළුවන්. ඉතින් paste කරලා ඔයාලට පුළුවන් මේ MediaFire website එකට යන්න. ඉතින් මම search කරලා website එක ගන්නවා. හරි. ඉතින් මම website එකට යනවා. හරි ඉතින් මේ විදිහට තමයි අපිට website එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ website එකේ details විස්තර ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විස්තර කියවන්න. ඉතින් මේ විදිහට විස්තර ගොඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න ඕනවා මේකේ account එකක් create කරගන්න ඕන. ඉතින් ඒකට කරන්න ඕන ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මේ sign up button එක උඩ click කරන්න. හරි. Sign up button එක උඩ click කරන්න තියෙනවා ඔයාලට මේ account එක create කරගන්න. මම sign up button එක උඩ පාරක් click කරනවා. හරි click කරාම ඔයාලට package එකක් තෝරගන්න වෙනවා. ඔයාලට ඕනනම් මේ විදිහට සල්ලි ගෙවලා ඒ කියන්නේ pro version එකට යන්න පුළුවන්. ඔයාගේ package එකේ තියෙන ඔයාගේ මේ MediaFire account එකේ තියෙන storage වැඩි කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ pro package වලට යන්න. ඉතින් මම යන්නේ basic කියන එකට. ඒ කියන්නේ මේ 10 GB විතරයි හම්බ වෙන basic එකට. මම ඒකේ get basic උඩ click කරනවා. click කරලා ඔයාලට කරන්න තියෙන්නේ මෙතන name එක දෙන්න. ඒ වගේම email address එක දෙන්න, password එක දෙන්න. ඒ වගේම option එක තෝරගන්න. ඒ වගේම ඔටෝමේටික් ටික ටික දාලා ඔයාලට තියෙන්නේ I am not robot දීලා ඒකට ටික් එක දාලා account එක create කරගන්න. ඉතින් මම දැනටමත් account එක create කරගෙන තියෙන නිසා මට තියෙන්නේ login වෙන්න විතරයි. ඉතින් මම login වෙනවා. හරි ඔයා MediaFire එකේ account එක create කරාම මෙන්න මේ විදිහට තමයි ඔයාලට account එක පෙන්වන්නේ. ඉතින් අපිට මෙන්න මේ කළු පාට තීරුවේ තියෙන earn space කියන button එක click කරොත් බලා ගන්න පුළුවන් අපේ space එක boost කරගන්න පුළුවන් free මෙන්න මේගොල්ලෝ දෙන task එක කම්ප්ලීට් කරාම ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට රෙෆර් කරලා එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරගෙන ඇප් එක වගේ දේවල් කරාම ඔයාගේ ස්පේස් එක බූස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කළුතුරු යටටම ගියාම අපිට තවත් දෙයක් බලා ගන්න පුළුවන්. ඒ ඔයාගේ මේ MediaFire එකෙන් දුන්න ස්පේස් එක සහ ඔයා යූස් කරපු ස්පේස් එක. හරි අපිට ඒකවල අත්‍යවශ්‍යම නැහැ. ඉතින් අපිට අත්‍යවශ්‍යම දේ තමයි කොහොමද මේ MediaFire එකට අප්ලෝඩ් කරන්නේ ෆයිල් එක. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන මෙන්න මේ අප්ලෝඩ් අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි මම අප්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරනවා. හරි ක්ලික් කරාම මෙන්න මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා අපිට. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන යටම තියෙනවා ඇඩ් ෆයිල් කියලා. අන්න ඒ ඇඩ් ෆයිල් කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න.
දැන් අපි කරන්න හදන්නේ මෙන්න මේකට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් එතනින් ඔයාලට පුළුවන් ඔයාලට මේකට අප්ලෝඩ් කරන්න ඕන ෆයිල් එක සිලෙක්ට් කරලා ඕපන් සිලෙක්ට් කරලා මෙතෙන්ට ඩ්‍රැග් කරන්න ඕ එහෙම නැත්නම් සිලෙක්ට් කරන්න. ඉතින් එහෙම සිලෙක්ට් කරාම මින්ක ප්‍රිපෙයරින් වෙලා ඊට පස්සේ අපිට අප්ලෝඩ් කරන්න කියලා කියනවා. ඉතින් අපිට තියෙන එකට අප්ලෝඩ් කරන්න නම් මෙන්න මේ begin upload කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් එතකොට තප්පරයකින් විතර මේක අප්ලෝඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකට ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න. දැන් තියෙන්නේ මට මේක ක්ලෝස් කරගන්න මේ box එක. හරි ඉතින් ඔයාලට පැහැදිලිව පේනවා ඇති Adobe Photoshop ෆයිල් එක දැන් මේ මෙතෙන්ට අප්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක ඉස්සරහින් තියෙන 33 උඩ එකපාරක් ක්ලික් කරලා ලින්ක් එක කොපි කරගන්න. මෙන්න මේ විදිහට ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අප්ලෝඩ් කරලා ඔයාගේ බ්‍රවුසර් එක රීෆ්‍රෙෂ් කරාම මෙන්න මේ විදිහට රීෆ්‍රෙෂ් කරාම ඔයාගේ අර ස්පේස් පෙන්නපු තැන පෙන්නනවා. ඔයාගේ ස්පේස් එක වැඩි වෙලා තියෙනවා ඔයා ෆයිල් එකක් අප්ලෝඩ් කරාම. ඉතින් මගේ නම් 110 MB 110ට වැඩි වෙලා. ඉතින් හරි ඊට පස්සේ අපි බලමු කොහොමද දැන් අපි අප්ලෝඩ් කරපු ෆයිල් එකක් කෙනෙක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒකට යාට කරන්න තියෙන්නේ ඒකට ඔයාට කරන්න තියෙන්නේ මේ ෆයිල් එකේ අර විදියට ලින්ක් එක කොපි කරලා එයාට දෙන එක. ඉතින් එයාට දුන්නාම එයා කරන්න ඕන මෙන්න මෙතන මේ විදියට ටැබ් එකක් ඕපන් කරලා එතන ඇඩ්‍රස් බාර් එකට ගිහිල්ලා මේ ලින්ක් එක paste කරන එක විතරයි. ඉතින් paste කරලා enter කරාම මෙන්න මේ විදියට ඔයාට පේනවා අපි අප්ලෝඩ් කරපු ෆයිල් එක එයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරලා. ඉතින් අපි අප්ලෝඩ් කරපු ෆයිල් එකේ ප්‍රමාණයම තමයි මෙතනත් පෙන්වන්නේ 110 MB. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මීඩියා ෆයිල් එකට ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්නේ වගේම මීඩියා ෆයිල් එකෙන් ෆයිල් එකක් කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්නේ අන්න ඒ සම්බන්ධව. ඉතින් මම මේ මීඩියා ෆයිල් වෙබ්සයිට් එක ඔයාගේ ක්ලවුඩ් ස්ටෝරේජ් එක විදියට දැන් පාවිච්චි කරන්න. ඉතින් විශේෂම කියන්න ඕන ඔයාලට මේ ස්පේස් එක බූස් කරගන්න ඕන නම් අර මම කලින් පෙන්වන විදියට earn space වලට ගිහිල්ලා ඔයාගේ ස්ටෝරේජ් එක ඔයාගේ ස්පේස් එක බූස් කරගන්න පුළුවන් මීඩියා ෆයිල්ගෙන් දීලා තියෙන ස්පේස් එකට වඩා. ෆ්‍රෙන්ඩ් කනෙක්ට් රෙෆර් කරලා එහෙම නැත්නම් ට්විටර් එකේ කනෙක්ට් වෙලා එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරලා ඒකට මොබයිල් ඇප් එක ඒ වගේ දේවල් ටාස්ක් කම්ප්ලීට් කරලා පුළුවන් වාට මේ ස්ටෝරේජ් එක බූස් කරගන්න. ඉතින් ඒ වගේම ප්‍රීමියම් විදියට කියන්නේ ප්‍රෝ වර්ෂන් වලට ගන්න පුළුවන් වාට ප්‍රෝ දේව ප්‍රෝ විදියට බයි කරලා උනත් වාට ස්ටෝරේජ් එක ගන්න පුළුවන් ක්ලවුඩ් ස්ටෝරේජ් එක. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔන්න ඔච්චරයි ඔන්න ඔය දේවල් ටික තමයි මීඩියා ෆයිල් වෙබ්සයිට් එක ගැන මට කතා කරන්න දෙන්නේ. ඉතින් ඔයාලා දන්න දේවල් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක තේරෙනව ඇති සහ මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ප්‍රයෝජනවත් වුණා නම් අමතක කරන්න එපා වීඩියෝ එක ලයික් කරන්න වගේම channel එක subscribe කරන්න තවත් අලුත් වීඩියෝ බලන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝස් වල යාළුවන් අතර හැකිතාක් ෂෙයා කරන්න වගේම අපේ Facebook page එකට ගිහිල්ලා page එකට ලයික් කරන්න. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම සවන් වටනවා මම දිනුවන්.